හිතුවක් කාරි අනේ මට සමා වෙන්න. ඒ මොකක් කරන්නේ? මම මේ උදේ නැගිටිනකොට ඔය දෙන නිදිහින්දයි නාන්න කියලා ගියේ. ඉතින් හොඳයිනේ. මොකටද ඒකට සමා වෙන්නේ? ඇයි වට කවුරු හරි කොදපි නාන්නේ නැහැ කියලා? ඒකනේ. අපි මෙහෙම කිරිඩු පෙරාගෙන හිටියට මුද්‍රණ නාලකල්ල ජොලි ඉන්න කෙල්ලෝ. අපරාදේ. මට උදේ නැගිට්ට වෙලාවේ තේ ටිකවත් හදන්න තිබ්බා. අපෝ ඒව ගණන් ගන්න එපා. අපි නිව් කමර්ස්ලට දවස් දෙකක් හොඳට කන්න බොන්න ළඟට කිට්ටු කරලා දෙනවා. ඊට පස්සේ යාලට වෙනවා මුළු ජීවිත කාලෙම අපිට කන්න බොන්න දෙන්න. නේද තානියා? අනේ මේ මාත්මාරි කරන්නම්කෝ. නිකන් ඉන්න බෑ වගේ නම් මේ විතර කප් ටික හොදලා හොඳට පිහිටලා ඩස්ට්බින් එකට දාන්න. මෙල කරන දෙයකට ඉතින් ඉතුරුලා තියෙන උච්චර තමයි. ෂුවරකට ඔයාට. අපිට ඔහොම නැගිට බෙදුරෙන් කෝල් කරන්න කවුරුත් නැහැ. නංගි වෙන්නේ නැති. අහිංසක කෙල්ලෙක් නේ. වෙනුමට නම් එහෙම තමයි. ඒත් අහිංසක කෙල්ලෙකුට බෑපං කොහොම ගෙවල් වලින් පැනලා කි ජොක් කරන්න. ඔව් එහෙම එකකුත් තියෙනවනේ. රන්මිණිගේ තාත්තා කියපු විදියට කොළඹ තියා ගෙදර මිදුලටවත් අනියම් බෑපු කෙල්ලෙක් නෙවෙයිනේ. ඕව ඇච්චර හිතන දෙයක් නෑ. හදාගත් එකව පැනලා කන්නේ බැඳලා හදපු බල්ලා මිසක් ලිහලා හදපු නෙවෙයිනේ. අපෝ මි ඕක ඇහුනොත් එහෙම මෙයා ඇඳන් පින්න ඇඳුම් පිටීම ගෙදර දුවාවි. අද මුතු යන්නේ? අද ඉස්කෝලේ ගිහින් වැඩක් නැtei කියන්නේ. හැමදාම එක වෙනම නම් කොච්චර සෝද සදවා මේ. ඒ මොකෝ? මේ දවස් වල අර කලා උළලේ වැඩ කටයුතුනේ. ඉස්කෝලේ ඉගෙනILLක් නැහැ කියලා කියන්නේ. මොකද්ද අයියේ එහෙ වෙලා තියෙන්නේ? කෝ අපේ ලොකු එකී. එයාට ඔය රස්සාවක් හම්බුණානේ. කොහෙද? කොළඹ කොළඹ. කොළඹ? දැන් එතකොට කොහෙද ලොකු එකී නතර වෙලා ඉන්නේ? මම මේ දන්න කියන තැනක. යංකසුතු මම්මට පරක්කු වෙනවා. ආයේ. ඔයා කොහොමද අයියේ එහෙම මේ දරුවව තැන් තැන් වල නතර කරන්න හිත හදාගත්තේ? අනිත් එක මේ කෙල්ලෙක් නේ. කොල්ලෙක්ද? ඒ උනාට ඉතින් ඉගෙනගත්තු දරුවන් වගේ වල් වලට ගාල් කරන්න පුළුව නෑ. අපිට පරක්කුන නේද පුතේ? බඩවැල කඩාගෙන ආපු සහෝදරීටත් මෙයා මෙහෙම කොලේ වහන්නේ? මේක කොල්ලෙක් එකවත් පැනලා ගිහිල්ලාද දන්නේ නැහැ. ජිංගි බූගා ජිංගි බූගා ඔන්න ඔය අද ට්‍රයිෂෝ එක කරන් යමුද? ඊට වඩා හොඳයි අපිට මේකේ ට්‍රයිෂ් එකක් ගන්නවා. ඇයි එහෙම කියන්නේ?
මයුරුත් එක්ක විකී කිව්වයි කියන්නේ
ලෝවැන්න කොළඹ ගිය කතාව මොකක් කරේ ප්‍රශ්නෙකට තෙන්නකෝ මාත්‍යා ගෙදරට කෝල් කරපුවා ඔබ වැඩට ගියායි කියලා කියන්නේ ඔව් මම ඇඩ්මිට් එකට කෝල් කරලා කිව්වලු කෙල්ලගේ ප්‍රශ්නෙකට කොළඹ ගියා කියලා දැන් මොන සෙක්ෂන් එකේ එකාද කියන්නේ මගේ දුව අඩව්වක් ඇල්ලුවාය මම ඒකට කොළඹ ගියායි කියලා ඔබට කියන්නේ කියලා ඉන්න ගියන මට ටිකක් දුක් වෙනවා. ඔබ කාලා ඉවරද? මේකේ ඉන්නේ මහ පුදුම මිනිස්සු රාජා. ආ දරුවෝ ඉන්න අම්මා අප්පලා වෙලා මුන් කිසිම බයක් හැකක් නැතුව අනුන්ගේ දරුවන්ට කයි කතන්දර හදනවනේ කයි කතන්දර හදනවා ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ මචං මුන් ගන්න පඩියට කයි කතන්දර හදලා වැඩක් කියලා දෙයක් වෙන්නේ ඕටිපේ දෙකේ තමයි මුන් මොනවා කිව්වත් මිනිස්සු සත පහකට ගණන් ගන්න නෑ බං දන්නුන් දන්න ඔබ දරුවෝ හදලා පිටිවෙද හිතුවක් කාරී එක දුන්නට මිනිහා මං ඉදින්ම මග ඇරලා ගියා. මිනිහා විදියට කරපු තුන්වැනි වතාව නිසා. හා මේ රන්මිනි අන්නවට සොයන්න කිව්වා. Come in. Sit. Kamak nae sir. මොකද රම්මිනේ වැඩ තත්ත්තේ? මොකද අමාරුවක් එහෙම නැහැ නේ. නෑ සර්. ඔයා අනිත් අයට ගොඩක් අමාරු වැඩ හරි ලේසියෙන් සතුටින් කරනවා නේද? මැඩම් ගාණියත් ඔයාගේ ටැලන්ට් එක අගය කරා. Thank you sir. එහෙම ටැලන්ට් එකක් තියෙන ළමයෙක් ඩේටා එන්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකකට කොටු කරලා තියෙන එක අපරාධ කියලා මැඩම් ගාණියමට අදත් කිව්වා. මට හිතෙනවා ඩිපොසිට් කලෙක්ෂන් වගේ සබ්ජෙක්ට් එකකදී ඔයා ඊට වඩා සක්සස් වෙයි කියලා. මං සානාවත් ඔයාලට රිඩිස් කරලා දෙන්නම්. නිකන් පුළුවන් ද බැරිද කියලා බලන්න වගේ අපි ඒ සබ්ජෙක්ට් එකත් ස්ටඩි කරලා බලමු. ඒක සැලරි එකටත් පොඩි කමිෂන් එකක් ඇඩ් වෙන ජොබ් එකක් නේ. මේ මිස්ටර් කාර්යවසම්. කම්මිනේ මෙයා ලොකු සල්ලිකාරයෙක්. අපි සෑහෙන්න කාලෙක ඉඳන් උත්සාහ කරනවා මෙයාගේ ඩිපොසිට් එකක් ගන්න. හැබැයි මේ වැඩේදී මම ඇතුළු අපේ ස්ටාෆ් එකේ ඔක්කොම ෆේල්. මට ලොකු විශ්වාසයක් තියෙනවා රන්මිනී ඒ ටාගට් එකට බොහොම ලේසියෙන් යයි කියලා. මං උත්සාහ කරලා බලන්නම් සර්. Go ahead. You can do it. ම
මං ගන්නදයි. ආර් ගාල මේක ස්ටාර්ට් කරලා අරගෙන අන්න අර ඉස්සරහ රෙස්ටුරන්ට් එක ගලලා. ඇයි? කියන දේ කරහන්කෝ මං. ගන්න ගන්න. ඇමතිතුමා ඇතුලේද? ඔව්. අයි මොකද කරන්න ඕන? පොඩ්ඩක් කතා කරන්න ඕන. ඇමතිතුමා මාව දන්නවා. එහෙම දන්න පළියට කතා කරන් දෙන්න බෑනේ ඇමතිතුමා පොඩි සාකච්ඡාවක්. හරි හරි ඉතින්. අපි පොඩ්ඩක් කතා කරලා යන්න. හරි ඔයගලන්ට ෂුවර්ම නැත්තා ඉතින්. අපි චෙක් කරන්නකෝ. අනික මේක පොදු තැනක්. ඇමතිතුමා හිටියා කියලා මේකට අපිට ඇතුලේ යන්න තහනමක් නැහැනේ. මේ මෙතන බොරුවට සද්ද දාන්න එපා. අනිත් ඒවා මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝගේ රාජකාරියනේ. අපේ ඇමතිතුමාගේ අතර තියෙන හිතවත්කම් මෙතනට අදාළ නැහනේ. ගණන් ගන්න එපා. චෙක් කරන්න. මේ ඔයත් මේ වගේ කුරුස ගාගෙන ඉන්න. මේ සද්ද දාලා ප්‍රශ්න විසඳන්න බෑනේ. ගණන් ගන්න එපා. දන්නවනේ මේ අඩු අයස්කාරයෝ. No address, nothing break. චෙක් කරන්න. බලාගෙන ඉන්න චෙක් කරන්න. දැන උගත් ගෑණියෙක් වෙච්චකොට හිත හදාගන්න ඔහොම ගංගොඩ කතා කියන්න එපා නෝනේ. ඒ ගෑනු දරුවේ. මෙහෙම අත දානකොට මේ මුද්ද ඇඟිල්ල වදිනකොට තමයි මට මතක් වුනේ මේ ඊයේ හවස ඇවිල්ලා මේ අයිතිකාරයා මට අතුරු බාර දීලා ගියා නේද?